අයිබෝන් කියලා පිළිගන්නවා. අදත් අපි SL Moto YouTube channel එකට ඉතින් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි අද ඇවිල්ලා තියෙන විශේෂ පුද්ගලයෙක්ව හම්බෙන්න විශේෂ තැනකට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ කවුරුද දන්නවා? මදුරංග කල්දේර අපේ රේසිං ලෝවේ රජ කෙනෙක් තමයි. ඉතින් අද අපි ඒගොල්ලන් ගෙදරට ඇවිල්ලා ඉන්නේ. මදුරංගලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. අපි ඇතුළට ගිහලා බලමු මොකක් ගැන දැනගන්නද අපි අද මෙහෙට ආවේ කියලා. අයිබෝන් මදුරංගයි. ඉතින් අද අපි මදුරංගලා ගෙදරට ඇවිල්ලා ඉන්නවා. අමුත්තෙකුත් ඇවිල්ලා ඉන්නවා. අපි බලාපොරොත්තු හිටියේ නැහැ. අපි මංගලයියත් ඉන්නවා. මංගල පත්‍රිකේයියත් ඇවිල්ලා ඉන්නවා. ඔව් අපිට ආරංචි අක්කා වලදී වැඩක් වෙන්න තියෙනවා කියලා අපි ඒක ගැන දැනගන්න ආවේ. අපි අහලා බලමු මොකද්ද වෙන්නේ කියලා මදුරංගයි කියන. ඉතින් මදුරංගයි මුග දවසකින් හම්බෙන්න ආවේ මේ කොහොමද වාසදේශේම? නෝ ඒ ඉතින් මේ කොවිඩ් එකත් එක්ක පොඩ්ඩක් වැඩි වීඩියෝ එකක් නෝ ඒ ඉතින් ප්‍රේක්ෂක ඔන්ලයින් බලුවට මේ තරඟ වදින කට්ටිය එකතු වෙලා ඒ තරඟ පවත්වන නමුත් තරඟ තිබුණේ මගේ නිරිගම ට්‍රැක් එකේ තමයි රේස් දෙකම තිබුණේ. අතන නැෂනල් චැම්පියන්ෂිප් එකේ රවුන්ඩ් දෙකක් අපි කවර් කරලා තියෙනවා. තව එක රවුන්ඩ් එකක් කවර් කරන්න තියෙනවා. ඔව්. අපි SL Moto channel එකෙන් අරගෙන ආවා අවසානට තිබ්බ එකක් බලපු නැති කට්ටිය ඉන්නවනම් ගිහිල්ලා බලන්න එකක්. ඉතින් මේ පැත්තේ මංගලයි ඉන්නවා. මංගලයි. කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? ඒත් ඇත්තටම මේ පිපාසෙන් ඉන්නවා රේස් එකක් යනක. අපි ඇත්තටම මේ මම අද ආවිත් මේ මදුරකට කතා කරලා මේ මොකද ඉදිරි plan මොනවද කියලා දැනගන්න. අපිත් නියම දවසේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔව් හරිම දවසේ ආවා. ඉතින් මදුරංගයි අපිට ආරංචි අක්කා 28 වෙනදට 28 වෙනදා වැඩක් වෙනවා කියලා. මොකද්ද වෙන්නේ 28 වෙනදට? ඔව් ඇත්තටම මේ ඔෆිෂියල් රේස් එකක් ඕගනයිස් කරන්න චුට්ටක් මේ දවස්වල තියෙන සිටුේෂන් එකත් එක්ක අමාරුයි. ඒ කියන්නේ රේස් එක කිව්වම බලන ප්‍රේක්ෂකයෝ ගොඩක් හැමදාම වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ දේවල් ඉන්නවා. දැන් අපි ලංකාවේ නොතිබුණාට අනෙක් හැම රටකම වගේ තියෙන ට්‍රැක් ඩේස් කියලා. ඉතින් මේක සාමාන්‍ය රේස් එකක් හාම සමානයි. ඒ කියන්නේ ඕනම කැටගරි එකේ කෙනෙක් එකතු වෙලා එතෙන් දැවිලා රේස් එක පදිනවා වගේ මේ කියන්නේ අවශ්‍ය සම්පන්න වලින් කරසිර තරගයක් විදිහටම තියෙන දෙයක් තමයි ට්‍රැක් ඩේ එකක් කියන්නේ. ඉතින් අපි වගේ මීරිම රේස් ට්‍රැක් එකේ ට්‍රැක් ඩේ එකක් තියන්න ඕගනයිස් කරා අපි වෙන මාසේ 28 වෙනිදාට. ඉතින් ඒක මං හිතනවා මේ තරංග සඳහා හොඳ ආරම්භයක් වෙයි. අනිත් එක හුඟක් කට්ටිය දැන් පුහුණු වීම කටයුතු වලත් නියමු නැති හින්දා පෙරහුරු තරගයක් හැටියටත් අපිට ඒක භාවිතා කරගන්න පුළුවන්. ඔව්. එතකොට මදුරංගය තව දැනගන්න දෙයක් තියෙනවා. දැන් ට්‍රැක් ඩේ එකක් කිව්වහම මේකේ කැපැසිටි එකට කොටු වෙනවද? එහෙම නැත්නම් මොන මොන කැපැසිටි වල බයික්ස්ද පදින්න පුළුවන්? එහෙම මොකක් හරි තියෙනවද රූල්ස් වෙනම? නෑ. ට්‍රැක් ඩේ එකක් කියන එකෙන් තමයි ඇත්තටම අලුත් රයිඩර්ස්ලා රේසිං වලට නිෂ්පාදනය වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා උදාහරණයකට මං කියනවා ආගාව තියෙනවා 125 හරි මොනවාරි පොඩි බයික් එකක්. ඒ කියන්නේ වැඩට යනවා, ගෙදර පාවිච්චි කරනවා. නමුත් ඔයා ආසයි රේසිං වලට එන්නේ. එතකොට ඔයා මොන මට්ටමේ ඉන්නවද කියලා ඔයාටම බලන්න පුළුවන්. අනික කියන්නේ රේස් පදින කට්ටිය, නොපදින කට්ටිය හැමෝම තමන්ගේ කැටගරි. ඒ කියන්නේ ඔයා 125 කරනවා 125. ඉදා දවසේ ඇතුළතදී අපි බලනවා 125 බයික් කීයක් තියෙනවද. 125 බයික් ටික එකට මේ තරගයක් වගේ හැටියට පටන්ගෙන මේ අවසන් වෙනවා. එතකොට ඔයා දන්නවා මම මේ තරඟවල මොන තැනද ඉන්නේ කියන්නේ. නමුත් මේක ඔෆිෂියල් තරඟයක් නෙවෙයි හින්දා තමන් ගේමකට ලක් කරගෙන ඉස්සරහදී තියෙන අඩුපාඩුකම් හදාගෙන අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ දැන් මට වගේ මම දැනන් හිටියෙත් නෑ ඔයගොල්ලන්ටත් අදහසක් එන්නේ නැති දල අදහසක් ට්‍රැක් ඩේ එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මදුරංගේ මම දැනගන්න කැමති ට්‍රැක් ඩේ එකක් කියලා අපිට කැමති කැමති විදිහට පදින්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ අත්‍යවශ්‍ය සේෆ්ටි ගියර්ස් ඒවා යූස් කරන්න ඕනද? ඒ පැත්ත ගැන පොඩ්ඩක්. ඔව් අනිවාර්යයෙන්ම සේෆ්ටි ගියර් එක නම් තියෙන්න ඕනේ. ඉතින් දැන් මේක ට්‍රැක් ඩේ එකක් කිව්වම අර ඔෆිෂියල් රේස් එකක් වගේ නෙවෙයි හින්දා දැන් උදාහරණයකට ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් සේෆ්ටි ගියර් එක තියෙන එයාත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. එයාට වෙන බයික් එකක් පදිනවා නම් එයාගේ ඉවෙන්ට් එක ඉවෙන්ට් එක කියන අපි ඒක වෙනකන් ඉඳලා ඒක ඉවර කළා ඔයා එනගෙන පදින විදිහට ඒක අපි ලොකු රිස්ට්‍රික්ෂන්ස් නෑ. නමුත් අපි කාලය අවශ්‍ය විදිහට ලබා දෙනවා. මොකද අර ඔෆිෂියල් තරගයක් නෙවෙයි හින්දා අපිට ගොඩාක් රිස්ට්‍රික්ෂන්ස් අඩුයි මේකෙදී. ඉතින් ඒත් එක්කම අපි මම උත්සාහ කරා මේ එන තරගෙට සහභාගී වෙන හැමෝටම මේ පිළිණයක් ප්‍රදානය කරන්න. ඉතින් මතක සටහන ඇත්තටම මේ වගේ අපි එන්ට්‍රි ෆෝම් එකක් කලෙක්ට් කරන්නේ නැහැ.
ටැක්ඩේකදි රේසික වයි එන්ටිකක් කලෙක් කරන නමුත් මෙතනදි අර තිරිණයක් ලබාදෙන්ට ඕනේ හින්ද මොකද මට ඒකේ අපි කීදෙනෙක් සහභාගිවේද කියලා දන්නැති හින්ද මට ඒක අනිවාර්යෙන්ම එන්ට්‍රිකක් අපිට කලින් කලෙක් කරන්න වෙනවා මොකද මං මේ ඇනෝම බාර දීලා අපිට අවශ්‍ය කුසලානේ නිෂ්පාදනය කරගන්න ඕනේ ඉතින් සාහනකට අපි 100ක් આવොත් එහෙම අපි 200ක් sorry 200ක් આવොත් එහෙම 100ක් හදලා කරලා එතකොට මදිවීමක් වෙනවා ඒ වගේ දේවල් හින්ද අපි කට් ඔෆ් ඩේට් එකක් දාලා මගේ සෙල් මෝටර් එක හරහා මේ ලින්ක් එකේ වන්න උත්සාහ කරනනම් මේ ප්‍රින්ට් ෆෝම් එකේ එතකොට මදිවීමක් කෙනෙක්ට අපි එමුණොත් මේ වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ලින්ක් එක දාන්නම්. ඕගලන්ට පුළුවන් මේ ලින්ක් එක හරහා ගිහිල්ලා මේකට ජොයින් වෙන විදිය ඔක්කොම මෙයා වෙන්න. ඉතින් මංගලයි මේ පැත්තෙන් ඉන්නවා. මංගලයි මොකද හිතන්නේ? 28 වැඩේ ගැන. අද කතා කරපු විදිහේ ගැන මේ ඇත්තටම අපේ රේසින් ෆීල්ඩ් එකට මේ අලුත් අනුමාදීපක් තමයි මේ ට්‍රැක් ඩේ ලංකාව. ලංකාවට අලුත්ද? ඔව්. අපි ප්‍රවීණයා මේ අද අදාසක් ගෙනාවා. එතකොට තමන් ගැන ආධුනිකයෙකුට හෝ අලුත් රයිඩර් කෙනෙකුට තමන් ගැන තක්සේරුවකට එන්න පුළුවන් මේ ට්‍රැක් ඩේ එකේ. මම ඉන්නේ මේ පොසිෂන් එකේ. රයිට්. දැන් මේ පාරේ පැද්දට මේ ගියාම ට්‍රැක් ඩේ එකෙන් හිතා ගන්න රයිට්. මම රයිට්. මම සුදුසු ඊළඟ කැටගරි ඉඳන් මේකෙන් අපි මෙතනින් ඔබට යන්න පුළුවන් රේසින් වල කියලා. මංගල අපි ගොඩක් දකිනවා මේ දවස්වලත් Facebook එකේ වුණත් පාරවල් වල කට්ටිය රේස් පදිනවා අනතුරු වෙනවා. ඉතින් ඒ ලෙවල් එකෙන් එහාට ගිහිල්ලා පදින කෙනෙක්ට අත්‍තරම ආසාව තියෙන කෙනෙක්ට මේකට එන්ටර් වෙන්න පුළුවන් හොඳ තැනක්. හොඳ ආරම්භයක්, හොඳ හඳුන්වා දීමක්. තමන්ව හරියටම මැනගන්න හොඳම දවසක් වෙනවා මේ 28 අපේ ට්‍රැක් ඩේ. තව පොඩි දෙයක් මට කියන්න ඕනේ. ඇත්තටම දැන් මේ ට්‍රැක් ඩේ එක අපි 28 වෙනිදා මූලාරම්භයක් වශයෙන් පටන් ගත්තට දැන් මෙහෙ රටවල් වල මේ ට්‍රැක් ඩේස් කියන එක සතියන්තේ හැම සතියන්තේම තියෙනවා. ඒ කියන්නේ නිකන් අපි උදාහරණයකට වීකෙන්ඩ් එකට කොහරි යනවා වගේ ඒ ට්‍රැක් ඩේස් තියෙනවා. එතකොට ඒ අවශ්‍ය කෙනාට අවශ්‍ය දවස් ගානට පදින්න පුළුවන්. ඉතින් මේ මුගක් ওই පාරවල් වල අනතුරු ඇති කර ගන්නට වැඩිය මීරිගම ට්‍රැක් එකේ අපි බොහොම කුළු මුදලා කය කරන්නේ අම්පිසි කෙනෙක්ට බොහොමයෙන් කටයුතු ලබා ගන්න කැමති නම් ගිහිල්ලා දැන් අද හෙට කැමති දවසකට ගිහිල්ලා පුහුණුවීම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රැක් ඩේ එකට කලින් පුහුණුවීම් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ට්‍රැක් ඩේ එක සාර්ථකත්වයේ අනුව අපි ඉස්සරහට සති සෑම සතියකම එහෙම නැත්නම් සති දෙකකට සැරයක් වගේ අත්තර මේක ගොඩක් වටිනවා නේද මදුරංගය මං දකින විදිහට දැන් මේ දවස්වල සෑහෙන් අපි දකිනවා සෝෂල් මීඩියා හරහා ගොඩක් අනතුරු වෙනවා පාරවල් වල ඇත්තරම 90%ක්ම රේස් පැදලා මම ඇත්තටම මම පර්සනලි මගේ අත්දැකීම් මම දන්න දෙයක් තමයි මම තරඟ වලට ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ලා මම පාරේ ගොඩක් වේගෙන් අතුරු පැදි පාවිච්චි කරා නමුත් තරඟයකට ගියහම අපි හිතනවා මෙතන මේ මේ ඒ තරණි අපිට වැඩිය වේගෙන් යන කෙනෙක් හිටියොත් එහෙම ඉතින් අපි මොකද්ද මෙච්චරක කරලා තියෙන්නේ කියන එක හිතලා අනිත් එක තමයි හොඳ ක්‍රීඩකෙක් තරඟ වලට ඉදිරිපත් වෙන ක්‍රීඩකෙක් මම දකින්නේ පාරේ වැරදි විදිහට පදිනවා සහ වේගෙන් පදිනවා කියන එක මම කොයිම වෙලාවකවත් දකින්නේ නැති දෙයක්. ඉතින් ඒ කියන්නේ මම කියන්නේ හොඳ ක්‍රීඩකෙක් නැත්තම් කෙනෙකුට තියෙන ක්‍රීඩකෙක් වෙන්න පුළුවන් නමුත් ඒ කියන්නේ අවස්ථාව අරගෙන ඒ අවස්ථාවෙන් උඩ මේ ප්‍රයෝජනේ ගන්න පුළුවන් රේස් ට්‍රැක් එකක් තියෙනවා. රේස් ට්‍රැක් එකේ කවුරුත් පිටින් ඇවිල්ලා වාව අප්පන්නේ තමන් විසින් වරදක් කරගත්තොත් බයික් එක වැටුනොත් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ හැරෙන්න ඉතින් අපිට ලේසියෙන්ම සේෆ්ටි ඇතුව පොලිසියෙන් බාධාවත් නැහැ පාරේ යනකොට වේග අපේ අවශ්‍ය වේගිත ගියා අනවශ්‍ය විදිහට ගියා කියලා පොලිසියෙන් දිනනවා. එහෙම නැත්නම් අම්බිගෙන ගියා කියලා ඩැමේජස් වෙන්න පුළුවන්. මේ මොනවත් නැතුව ප්‍රශ්නයක් නැතුව වෙන්දරේ එකක් වගේ උදේට ගියා අවශ්‍ය වෙනකන් ඇති වෙනකන් අගියෙන් පැද්දා ගමලට කැම කැව ආයි තුන්නම් ආයිත් පැදලා දවස ගත කරලා එන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඉතින් ඔන්නෝග තමයි 28 වෙනිදා වෙන්න තියෙන්නේ. ඉතින් මේකට සහභාගී වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඕනම කෙනෙක්ට පුළුවන්. ඔයගොල්ලන්ගේ 100 cc ද බයික් එක 250 ද 1000 ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. අපි අපේ ලින්ක් එකේ දාන්නම් මේ sorry description එකේ දාන්නම් ලින්ක් එක. ඔයගොල්ලන්ට පුළුවන් ඒක හරහා ජොයින් වෙන්න. ඉතින් මදුරංගයේ අවසාන වශයෙන් ට්‍රැක් ඩේ එක නොවැම්බර් 28 වෙනිදා තමයි දැන්ට ඩේට් එක ෆයිනලයිස් වෙලා තියෙන්නේ. ඉතින් මදුරංගයට මොනවද අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ ට්‍රැක් ඩේ එක ගැන? ඔව් සල් එක දෙයක් කියන්න තියෙනවා. අර ඉස්සෙල්ලා කියපු දෙයක දැන් 125 එකක් හරි 1000 එකක් හරි 600 එකක් හරි තියෙන ඕනි කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන් කියලා. එතනදී පොඩි වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන් සමහරක් වෙලාවට 125 එකක් තියෙනවා නේද? එතකොට මමත් 1000 එකක් එක්කද පදින්නේ, එහෙම නැත්නම් 600 එකක් එක්කද පදින්නේ කියලා. එහෙම නැහැ. Taman ගාව තියෙන්නේ 125ද, 50ද, 60ද, 80ද
ඕගොල්ලෝන්ගේ බයික් එකට අදාළ බයික් විතරයි මේ මේ විදාවේ තරඟ සඳහා සහභාගී කරවන්නේ. ඒ කියන්නේ 20 දෙනෙක් ඉන්නොත් අපි මේ 20 දෙනා 125 ලින්ක් කරනවා. 600 පහයි නේද? 600 පහ. ඒ විදිහට ඒ දුන්න කිසි මොකද හුඟක් අලුතෙන් පදින කට්ටිය මේගෙන පොඩි පැකිලීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. තමන්ගේ බයික් එකට අවශ්‍ය කැටගරි එක තමයි පදින්න තියෙන්නේ. තමන්ගේ ටැලන්ට් එකෙන් තමයි රේස් එක දිනන්න පුළුවන් වෙන්නේ. පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මංගලයත් ඉන්න මේ පැත්තේ මංගලයි මේ තව දෙයක් දැනගන්න ඕනේ මේ නවකයෝ දැන් ගොඩක් ඉන්නවා මේ ෆීල්ඩ් එකට එන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඒ අයට මොනවද කියන්න තියෙන්නේ? හොඳ පොයින්ට් එකක්. මොකද නවකීට හොඳම අවස්ථාවක් මේක මේ ට්‍රැක් ඩේ කියන එක. ට්‍රැක් ඩේ කියන එක. අපි නොවැම්බර් 27 තමයි මේක ගණන් කරලා තියෙන්නේ මේ කියන්නේ. මම විශේෂයෙන් ආරාධනා කරනවා අම්මලට තාත්තලට මේ මෝටර්සයිකල් වලට ආස ළමයි පොඩි මෙතනින් යොමු කරන්න පටන් ගන්න මේ ක්‍රීඩාවට. මොකද පාරේ පැදලා හරහට දානවා අනමුලයි ඉස්සරහින් එනවා අනමුලයි හැප්පෙන්නේ නැතුව මේක දිසා වට ගමක් කරන ජීවිතව දානමක් නොගෙන හරි දෙයකට යොමු කරන්න මෙතන ඌල ආරම්භය කරගන්න මේ ට්‍රැක් ඩේ එක සිරි දිනාට නව හඳුන්වා දීම නවකීන්ට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අම්මල තාත්තට යොමු කරන්න මේ මම අවසාන වශයෙන් නැවත දවස මතක් කරන්නම් නොවැම්බර් 28 තමයි දවස. ඉතින් ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් මේ පැත්තේ මංගලයේ කිව්වාගේ මේ පැත්තේ මදුරංගයේ කිව්වාගේ. ඉතින් එදාට මේ දෙන්නා හම්බෙන්නත් පුළුවන් ඔයගලන්ට එතනට ආවට පස්සේ. ඉතින් වැඩි විස්තර අපි SL Moto YouTube channel එකේ වගේම SL Moto Facebook page එකේ වගේම Instagram page එකේනුත් අපි ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් එතකන් අපි ගිහිල්ලා එන්න. Ride safe. Channel like